අපේ රටේ ඩොලර් හිඟය දැන් කාලයක් තිස්සේ කතාබහට ලක් වෙන මාතෘකාවක්. මේකට විසඳුම් දෙන්න කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන අය ඕන තරම් ඉන්නවා. හැබැයි මේකට ඕනම කෙනෙක්ට තේරෙන සරලම විසඳුමක් තියෙනවා. ඒ තමයි අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කරන එක. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ලොකුවට දියුණු කරන්න බැරි ප්‍රධානතම හේතුව තමයි අපි මවාගත්ත විවිධ සීමා. ලංකාව කුඩා රටක්, අපිට කළ හැකි සහ නොහැකි දේවල්, මෙන්න මේ වගේ දේවල් කියන්න පටන් ගන්න එක අපි වැඩක් පටන් ගන්නත් කලින්ම තීරණය කරලා ඉවරයි. මේ හින්දා කවුරුත් එකපාර ලොකු වැඩකට අත ගහන්න යන්නේ නැහැ. ඉතින් සුපිරි පහසුකම් අපේක්ෂා කරන ධනවත් සංචාරකයන් ලංකාවට එන්නේ හරිම අඩුයි. අනිත් පැත්තට ගත්තොත් ලොකු පහසුකම් අපේක්ෂා කරන අය එන්නේ නැති නිසා අපි අපේ පහසුකම් වැඩි කරගන්නෙත් නැහැ. ඉතින් හැමදාටම සදාකාලිකවම ලංකාව අඩු මුදලක් වැය කරන සංචාරකයන් පැමිණෙන රටක් බවට පත් වෙනවා. ලක්ෂ 25කට වැඩි සංචාරක පිරිසක් ආපු 2019 වර්ෂයේදී පවා අපිට ලැබුණු ආදායම ඩොලර් බිලියන 5කට අඩු වෙන්නේ මෙන්න මේ නිසයි. ගණනය කරලා බැලුවොත් අපි සංචාරකයෙක්ගෙන් උපයන ආදායම ඩොලර් 2000ටත් අඩුයි. ලෝකයේ සුපිරි සංචාරක ගමනාන්ත මේ වගේ පිරිසකින් ඒ වගේ දසගුණයකටත් වඩා උපයන්නට සමත්කම් දක්වනවා. ඉතින් මේ විෂම චක්‍රය බිඳ හෙලන්නේ කොහොමද? අද මේ සුවිශේෂී වීඩියෝවෙන් අපි ඔබට කියන්නේ ඒ ක්‍රියාවෙන්ම ප්‍රදර්ශනය කරමින් සිටින අපේම රටේ මුදල් වලින් කන්ද උඩරට ඉදිවෙන අවියානා හෝටල් සංකීර්ණය ගැනයි. ඔබත් දොස් පවරමින් ඉන්නවා වෙනුවට රටේ සැබෑම වෙනසක් කරන්න උනන්දු වෙන කෙනෙක් නම් මේ වීඩියෝව ඔබට හොඳ ආදර්ශයක් වේවි. මොකද මේක ශ්‍රී ලාංකිකයෙක්ගේ නිර්මාණයක් වෙන නිසා වෙන්නේ. රැඳෙන්න අදත් ඉතාම ආදරෙන් විශ්ම ලෝකයත් එක්ක මේ අතිශය සුවිශේෂී වීඩියෝවේ අවසන් තත්පර කිහිපය දෙක්. අංක 1. හෝටල් කාමර වෙනුවට සුපිරි ප්‍රයිවට් චැලෙස්. මධ්‍යම පාන්තික සංචාරකයන් හෝටලයක නවාතැන් ගනිද්දී අපේක්ෂා කරන පහසුකම් සහ සුපිරි පැලැන්තියේ සංචාරකයන්ට අවශ්‍ය දේවල් අතර ලොකු වෙනසක් තියෙනවා. කාමරයක් සහ නාන කාමරයක් ඔවුන්ට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අවියානා හෝටල් සංකීර්ණය මේ අවශ්‍යතාවය හොඳින්ම තේරුම් අරගෙන ඉදිවෙන එකක්. විශාල ගොඩනැගිල්ලක තිබෙන කාමර වෙනුවට වෙන වෙනම පිහිටි චැලෙස් 60කින් ඒ සමන්විත වෙනවා. චැලේ එකක් කියන්නේ තනිකරම සම්පූර්ණ නිවසකට සමාන ඒකකයක්. හැම චැලේ එකකටම උණු ජලය සහිත පූල් එකක්, විශාල නිදන කාමර, විසිත කාමරයක්, පැන්ට්‍රි එකක්, වාහන අංගණයක් සහ ස්මාර්ට් හෝම් පද්ධතියක් ඇතුළු පහසුකම් රැසක්ම මෙහි අන්තර්ගත වෙනවා. ඩුබායි, මොනාකෝ, බහමාස් වගේ සංචාරක පාරාදීසවල නිතර සැරිසරන ධනවත් සංචාරකයන්ට පුද්ගලික යාත්‍රාවක ගත කරන සුපිරි නිවාඩුවකට සමාන අත්දැකීමක් එතුලින් ලබා ගන්නත් ඉඩකඩ සැලසෙනවා. ඒ ශ්‍රී ලංකාවේ මිදිවෙන අවියානා හෝටල් සංකීර්ණය. අංක 2. පිහිටීම දැකුම් කළු ස්වභාවික පරිසරයක. සුපිරි සංචාරකයන් අතරට වැඩිපුරම අයත් වෙන්නේ ධනවත් ව්‍යාපාරිකයන්, නළු නිළියන්, ගායකයන් ඇතුළු ඉහළම ආදායම උපයන පුද්ගලයන්. මේ හින්දා ඔවුන් තමන්ගේ පුද්ගලිකත්වය සහ නිදහස ආරක්ෂාව වීම ගැන අතිශයම ලොකුවට හිතනවා. අවියානා හෝටල් සංකීර්ණය මහනුවර උඩිස්පත්තුවේ පිහිටි අඩි 2600කට වඩා උස කඳු මුදුනක් මත ඉදිවෙන්නේ අන්න ඒ අවශ්‍යතාවය හොඳින්ම වටහාගත් නිසයි. ගුවනින් හෝ මේ ව්‍යාපෘතිය උදෙසාම විශේෂයෙන් ඉදිවෙන මාර්ගයෙන් හැර එයට ළඟා වෙන්නට වෙනත් කිසිදු ක්‍රමයක් නැතිවීම අතිශයම විශේෂ කාරණයක්. ඔබ උඩිස්පත්තුව ගැන නිකමට හෝ අහලා තියෙනවා නම් එය මොනතරම් දැකුම්කළු පරිසරයක්ද කියන එක ගැන ඔබට දැනටමත් අදහසක් ඇති. මේ හෝටල් සංකීර්ණයේ ඉදිවෙන කඳු ගැටය හීල් ඔය සහ ගල්මල් ඔය කියන ගංගා දෙකට මැදිවයි පිහිටා තිබෙන්නේ. අධික උණුසුම සහ සීතල කියන කාරණා දෙකම නැති අපූරු සෞම්‍ය දේශගුණයකින් මේ කලාපයේ සමන්විත වීම විශේෂ කාරණයක්. ඒ වගේම තමයි හෝටල් භූමියේ සිට සතර දෙසින්ම වර්ග කිලෝමීටර 350ක ප්‍රදේශයක් පුරා විහිදුණු නොයිඳුල් පරිසර කලාපයක් මේ දැකගත හැකි. අංක 3. පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ. අවියානා හෝටල් සංකීර්ණය ඉදිවෙන්නේ ස්වභාවික පරිසරයක් තුල නිසා පරිසරයට කිසිදු හානියක් සිදු නොකිරීම ගැන විශේෂයෙන්ම මෙහි සැලකිලිමත් වී තිබෙනවා. විශාල තනි ගොඩනැගිල්ලක් ඉදිකරන පරිසරය විනාශ කිරීම වෙනුවට කඳු මුදුනේ ස්වභාවිකවම ගස් අඩු ප්‍රදේශ තෝරාගෙන ඒවා තුලයි මෙහි තිබෙන චැලෙස් 60ම ඉදිවෙන්නේ. කුඩා ප්‍රදේශයක ඉදිකරන්නට හැකියාව තිබුණත් මේ නිසා ඒවා අක්කර 24ක් තරම් විශාල ප්‍රදේශයක් තුල ව්‍යාප්ත වී තිබෙනවා. ඒ වෙත දිවෙන මාර්ගය පවා හැකි සෑම අවස්ථාවකම ගස් අඩුම කලාප ඔස්සේ සකස් කර තිබෙන්නේ. ඉදිකිරීම් කටයුතු වලදී සහ මාර්ගය සකස් කිරීමේදීත් ඉවත් කරන්නට සිදුවුණු සුළු ගස් ප්‍රමාණය පවා ඔවුන් අමතක කරලා නැහැ. ඒ වෙනුවෙන් හෝටල් සංකීර්ණයේ පූර්ණ අධීක්ෂණය යටතේ එම භූමිය තුළම අක්කර 6ක සුවිශේෂී වනවගාවක් පවත්වා ගන්නටත් ඔවුන් මේ වෙද්දී කටයුතු කරමින් ඉන්නවා. ඉදිකිරීම් වලදී ඉවත් කළ ගස් වගේ කිහිප ගුණයක ශාක ප්‍රමාණයක් එතුලින් ඔවුන් පරිසරයට දායාද කරලා ඉතිවෙන්නේ. අංක 4. පරිසරයටම බද්ධ වූ ඉදිකිරීම් ක්‍රමයක්.
ඔබ කවදාහරි ජෙෆ්රි බාවා මහතාගේ ගෘහ නිර්මාණයන් අධ්‍යයනය කරලා තියෙනවා නම් ඔහු බිහි කළ පරිසර අනුබද්ධ ඉදිකිරීම ක්‍රමයේ විශිෂ්ටත්වය මේ වෙද්දිත් අත්විඳලා ඇති. අවියානා හෝටල් සංකීර්ණයේ සෑම ඉදිකිරීමක්ම සිද්ධ වෙන්නේත් අන්න ඒ වගේම ස්වභාවික පරිසරයේ සුන්දරත්වයට කිසි ලෙසකින්වත් හානියක් සිදු නොවන විදිහටයි. නිතරම තමන් නිර්මිත වටපිටාවක වෙනුවට ස්වභාවික විවෘත පරිසරයක ඉන්නවාට සමාන අත්දැකීමක් ලැබෙන විදිහටයි ඒ විශේෂයෙන්ම සැලසුම් ගත කර තිබෙන්නේ. කොහොම වුණත් සුඛෝපභෝගී බව උපරිමයෙන්ම පවත්වා ගැනීම කිසිම තැනකදී ඔවුන් අතපසු කරලා නැහැ. ඉතාලියෙන් විශේෂයෙන්ම ආනයනය කළ ටයිල් සහ රන් රිදි ආලේප කළ නානකාමර කට්ටල උසස්ම තත්ත්වයේ ගෘහ භාණ්ඩ සහ මාබල් එහිදී යොදා ගැනෙනවා. සුපිරි පන්තියේ සංචාරකයෙක් අපේක්ෂා කරන විදිහ අධි සුඛෝපභෝගී පහසුකම් සියල්ලෙන්ම සපිරි වටපිටාවක් පවත්වා ගැනීමයි හැම විටම මෙහිදී සිද්ධ වෙන්නේ. ස්වභාවිකත්වයට කිට්ටු වීමත් සුඛෝපභෝගී පවින් කිසිම අඩුපාඩුවක් නොවීමත් අතර සංකලනය හරියටම පවත්වා ගැනීම තමයි අවියානා හෝටල් සංකීර්ණයේ සුවිශේෂීත්වය වන්නේ. අංක පහ, ලෝකේ හොඳම ආහාර පාන අපේම ක්‍රමයට. සුපිරි සංචාරකයන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන විදිහට ලෝකේ හොඳම ආහාර වර්ග සහ බීම වර්ග අවියානා හෝටල් සංකීර්ණයේ විශේෂයෙන්ම ඉදිවෙන භෝජනාගාර තුළදී රස විඳින්නට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සංචාරකයන්ට සිය චැලේක තුළදීම දක්ෂ කූකීන් ලවා තමන් කැමති ඕනෑම ආහාරයක් විශේෂයෙන්ම සකස් කරගන්නටත් මේ හැකියාව සලසා තිබෙනවා. එකල කන්ද උඩරට රජවරුන් වෙනුවෙන් සකස් වූ භෝජන වේලක ප්‍රතිනිර්මාණයක් රස විඳින්නටත් අවියානා වෙත පැමිණෙන සුපිරි සංචාරකයන්ට හැකියාව ලැබෙනවා. අවියානා හෝටල් සංකීර්ණය තුළ තමන්ගේම ආහාර තමන්ම නෙලා ගැනීමේවත් පික් ඇන් කුක් කියන සංකල්පය වෙනුවෙන් විශේෂයෙන්ම දිරිමත් කිරීමක් කරනවා. භූමිය තුළම පවතින කාබනිකව වගා කෙරෙන විවිධ එළවලු පළතුරු සහ කුළුබඩු වගාවන්ගෙන් තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ලබාගෙන ආහාරයට එකතු කර ගැනීමේ හැකියාවත් මෙහි පවතිනවා. කැමතිනම් ඒ අසලින්ම ගලා යන ජලමාර්ගවල මාළු ඇල්ලීමටත් අවස්ථාව ලැබෙනවා. මේ සියලුම ආහාර කෝකියන් ලවා සකස් කර ගැනීමට හෝ තමන්ටම වුණත් පිසගන්න අවියානාහි පහසුකම් සහිතයි. අංක 6, ශ්‍රී ලංකාව තුලදීම 7 ස්ටාර් අත්දැකීමක්. අපි මීට කලින් ටික කාලයකට ඉහතදී ඩුබායි පිහිටි බර්ජ් අල් ඇරබ් හෝටලය ගැන පළ කරපු වීඩියෝ ඔබ නැරඹුවා නම් ඒ තිබෙන සුපිරිතම පැලැන්තියට ගැලපෙන දේවල් ගැන ඔබට හොඳට මතක ඇති. අවියානා තුලත් එවැනි 7 ස්ටාර් අත්දැකීමක් ශ්‍රී ලංකාව තුලදීම ලබා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. අවශ්‍යතාවය අනුව තෝරා ගන්න විවිධ පහසුකම් මට්ටම් වල කාමර වර්ග 16ක් එයට අන්තර්ගත කොටයි තිබෙන්නේ. බර්ජ් අල් ඇරබ් තුලදී වගේම සුපිරිතම තත්ත්වයේ ඇඳ ඇතිරිලි වර්ග 16ක් අතරින් තමන් කැමති වර්ගය තෝරා ගන්න අවියානා හේදිත් ඉඩ කඩ සලසා තිබෙනවා. ඒ වගේම සෞඛ්‍යාරක්ෂිත බව ගැන හිතන සුපිරි සංචාරකයන්ට අවශ්‍ය නම් මීට පෙර කිසිවෙක් භාවිත නොකළ අලුත්ම ඇඳ ඇතිරිලි වුණත් ඇනවුම් කළ හැකි. ඒ විතරක් නෙවෙයි, බර්ජ් අල් ඇරබ් හෝටලය අරාබි සංස්කෘතිය පදනම් කරගෙන නිර්මාණය වී ඇති ආකාරයටම අවියානා හේදී මෙරට සංස්කෘතියට වැදගත් තැනක් හිමිකොට තිබෙනවා. වටිනා මැණික් වර්ග ඔබවා විශේෂයෙන්ම සකස් කරපු පිඟාන් කෝප්ප, හැඳි ගෑරුප්පු, වීදුරු භාණ්ඩ මේ සියල්ල එයට අන්තර්ගතයි. මෙරටදී කිසිදා දකින්න නොලබනු විදිහේ විශිෂ්ට පුද්ගලික බට්ලර් සේවාවකුත් මෙහිදී අත්විඳින්න පුළුවන්. අංක 7, විනෝද ක්‍රියාකාරකම් රසක්. අවියානා හෝටල් සංකීර්ණය තුල ඉදිවෙන සුවිශේෂී අංගයක් වෙන්නේ එහි ගුවන් පීඨිකාව. අඩි 1100කට වැඩි බෑවුමක් සහිත විශාල හෙලකට ඉහළින් ඉදිවෙන මෙයින් චීනය, වියට්නාමය, මැලේසියාව වැනි රටවල පිහිටි වීදුරු පාලම් වලට සමාන ත්‍රාසජනක අත්දැකීමක් ඔබට ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඊට අමතරව පැරාග්ලයිඩින්, වායු බැලුන් සංචාරය ඇතුළු ගුවන් ක්‍රීඩා රසකින් යුක්ත අංගණයක් ඒ විශේෂයෙන්ම ඉදිවෙමින් පවතිනවා. ඒ අසලින්ම ගලන ගල්මල් ඔය සහ හීල් ඔය තුළ රාෆ්ටින් ඇතුළු ජල ක්‍රීඩා සිද්ධ කිරීමටත් මේ පැමිණෙන සංචාරකයන්ට අවකාශය ලැබෙනවා. අවට ප්‍රදේශය පුරාම හයිකින් සහ ට්‍රෙකින් කිරීමට අවශ්‍ය පහසුකම්ද මෙහි සලසා තිබෙනවා. අවට පවතින නොඉඳුල් පරිසර කලාපය තුළ සෆාරි සහ වන සංචාරය යෑමටත් මෙහිදී හැකියාව සැලසෙනවා. අවියානා සංකීර්ණයේ ස්වභාවික පරිසරය හැකිතරම් ආරක්ෂා වෙන ආකාරයට ඉදිකළ මිනියචර් ගොල්ෆ් ක්‍රීඩාංගණයකින්ද සමන්විතයි. අංක 8, සුවය සොයන කාටත් අපූරු අත්දැකීමක්. අද විදි ලෝකය පුරාම කායික මානසික සුවය සලසන වෙල්නස් සංකල්පයට ලැබෙන්නේ ඉතාම හොඳ තැනක්. ලෝකයේ හොඳම වෙල්නස් ගමනාන්ත අතරින් 4 වැනි ස්ථානය දැනටමත් ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා. අධික ධනයක් රැස් කරපු සුපිරි සංචාරකයන් අතර සිටින ආධ්‍යාත්මික සුවය ගැන හිතන පිරිස ඉතාම ඉහළ බව ඔබත් සමහර විට අහලා ඇති. ඔවුන් ලෞකික පහසුකම් ඇතිතරම් අත්විඳ තිබෙන නිසා එයින් එහාට ගිය දෙයක් සොයන්නයි උත්සාහ ගන්නේ. අවියානා හෝටල් සංකීර්ණයේ පිහිටා තිබෙන්නේම ඉතාම නිෂ්කලංක ස්වභාවික පරිසරයක් තුල වීමත්, පූජනීය මහනුවර නගරයට ආසන්නෙන් වීමත් නිසා ඒ වගේ හැඟීම් පහළ වීම ඉඩකඩ තවත් ඉහළයි. ඉතින් ඒ වගේ අය උදෙසා සාමාන්‍ය ස්පා සංකල්පෙන් ඔබට ගිය විශේෂ පැකේජ රසක් අවියානාහි පවතින. එය අර නිෂ්කලංක පරිසරයක භාවනානුයෝගීව කල් ගෙවීමටත්
ඔවුන්ට අවස්ථාව හිමිකොට තිබෙනවා. අවියනාහි පවතින සුවිශේෂීත්වය වන්නේ බුදු දහම ගැන හදාරා තාවකාලික පැවිදි බව ලබාගෙන ඒ ආධ්‍යාත්මික ජීවිතය අත්විඳින්නට ලැබෙන අපූරු අවස්ථාවයි. අංක 9 රජෙක් වගේ යන්න එන්න. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වැඩි දිනක් නගන මැසිවිල්ලක් තමයි රට පොඩි වුණත් රට කුඩා වුණත් තැනකින් තැනකට යන්න ගත වෙන කාලය. අවියානා වෙත පැමිණෙන බොහෝ සුපිරි ධනවතුන්ට මාර්ග දිගේ ගමන් කරමින් නාස්ති කරන්න කාලයක් නැහැ. මේ නිසා අවියානාහි සංචාරක ගමන් බිමන් මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ ඔවුන්ටම අයත් හෙලිකොප්ටර් භාවිතයෙන් පමණයි. කටුනායක ගුවන්තොටුපළේ සිට පුද්ගලික හෙලිකොප්ටරයකින් විනාඩි 30ක් වගේ කෙටි කාලයක් ඇතුළත අවියානා හෝටල් සංකීර්ණයේ වෙත ළඟා වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අවියානා පිහිටි මහනුවර උඩිස්පත්තුව ලංකාවේ හරි මැදට ඉතාම ආසන්නෙන් පිහිටින ස්ථානයක්. මේ නිසා එහි සිට රටේ ඕනෑම තැනකට විනාඩි 45ක් වගේ කෙටි කාලයක් තුළ ළඟා වෙන්නට හැකියාව පවතිනවා. ගුවන් මගින් පැමිණෙන අකමැති සංචාරකයන් හට ගමන් පහසුකම් සඳහා අධිසුඛෝපභෝගී ලෑන්ඩ් ක්‍රූසර් V8 රථ වෙන්කොට තිබෙන්නේ. මේ නිසා කුමන ක්‍රමයක් තෝරාගත්තත් සුපිරි සංචාරකයන්ට රජෙක් වගේ එන්න යන්න හැකියාව අවියානා මගින් සැලසෙනවා. අංක 10 100%ක්ම දේශීය ආයෝජනයක්. දැන් අපි කියන්න යන්නේ අවියානා හෝටල් ව්‍යාපෘතිය ඇති වැදගත්ම කරුණ ගැනයි. ශ්‍රී ලංකාවේ පෝර්ට් සිටි එක විශාල හෝටල් සංකීර්ණ ඇතුළු ආයෝජන ව්‍යාපෘති රැසක්ම සිද්ධ වුණත් ඒවා සම්පූර්ණයෙන්ම හෝ වැඩි කොටසක් විදේශ හිමිකාරීත්වයේ ඇති ඒවා බව ඔබත් දන්නවා ඇති. ඒවායින් රටට ලොකු ප්‍රයෝජනයක් ලැබුණත් විදේශ හිමිකාරීත්වය නිසා ලැබෙන ආදායමින් වැඩි කොටසක් බදු නැතිවමයි රටින් පිටවීම සිද්ධ වෙන්නේ. කොහොම වුණත් අවියානා හෝටල් ව්‍යාපෘතිය 100%ක්ම දේශීය ආයෝජකයන්ගේ ධනයෙන් ගොඩනැංවෙන එකක්. මේ නිසා එතුළ සුපිරි සංචාරකයන් හරහා උපයන මුළු විදේශ විනිමය ප්‍රමාණයම මෙරට ආර්ථිකයටයි ඍජුවම දායක වන්නේ. අංක 11 ආයෝජනීය පැකේජ 5ක්. අවියානාහි ආයෝජකෙක් බවට පත්වීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දැන් අවස්ථාව තිබෙනවා. අවියානා හෝටල් සංකීර්ණයේ චැලේ කාණ්ඩ 5කින් සමන්විතයි. එහි ප්‍රීමියම් විලායක රුපියල් මිලියන 30කටත් රොයල් විලා, රොයල් ගවර්නර්ස් විලා සහ රොයල් ක්වීන්ස් විලා පිළිවෙලින් මිලියන 34කට, 38කට සහ 42කටත් නියම කර තිබෙනවා. සැබෑම රජමාලිගයක් බඳු රොයල් කිංග්ස් විලා සඳහා ආයෝජනය රුපියල් මිලියන 47ක්. ඉතින් අවියානා වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පැකේජ සියල්ලම ගැන බොහොම හොඳ සවිස්තරාත්මක තොරතුරු ඔබටත් දැනගියා ගන්න පුළුවන් වේවි. කොරෝනා රැලි කිහිපයක්ම පහු කරලා අපේ රටේ සංචාරක කර්මාන්තය නැවතත් අවදි වෙමින් තිබෙන පසුබිමක අවියානා හෝටල් සංකීර්ණය අනාගතය වෙනුවෙන් ඔබට අපිට සහ රටට ඉතාම හොඳ ආයෝජනයක් බව පැහැදිලි. ඒ ශ්‍රී ලංකාව සුපිරි සංචාරක ගමනාන්තයක් බවට පත්වෙන ඓතිහාසික මොහොතක කොටස්කරුවෙක් වන්නටත් ස්වර්ණමය අවස්ථාවක්. රටේ විදේශ විනිමය හිඟ පොලි අනුපාත පහළ මට්ටමක පවතින අවස්ථාවක එය මුදල්වලට හොඳ වටිනාකමක් ලබා ගන්නත් මේ අවස්ථාවක් වේවි. ඒ විතරක් නෙවෙයි, අවියානාහි සාර්ථකත්වය තුළින් ශ්‍රී ලංකාව පහසුගම් අඩු ගමනාන්තයක් කියන මතයම උඩු යටිකුරු කරන්න ලොකු ඉඩක් ලැබේවි. විශේෂයෙන් මේ කාරණේ අපි මේ වීඩියෝවේදී මුලින්ම සඳහන් කරපු විෂම චක්‍රය බිඳ දමලා අවියානා වගේම මහා පරිමාණ ව්‍යාපෘතිවලට බය නැති වත ගහන්න දේශීය ව්‍යවසායකයන්ව දිරිමත් කරාවි. එතුලින් අපේ පුංචි රටට එන සල්ලි වැඩිපුර වියදම් කරන සංචාරකයන් පිරිස ඉහළ නංවා ගන්නත් අපට හැකියාවක් ලැබේවි. ඉතින් අවසන් වශයෙන් හැමදාම ලංකාවේ අඩුපාඩු ගැන මැසිවිලි නගනවා වෙනුවට අපේ රට වෙනුවෙන් යමක් කරන්න හිතාගෙන ආරම්භ කරපු මේ අවියානා හෝටල් ව්‍යාපෘතියට විශ්මලෝකේ අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියන එකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල්, ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්න අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයත් එක්ක අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.